වන් හරිදේ හරියටම කියන තැන සීත ටීවී මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමගිනුයි ඔබ එක්වන්නේ මම යුගන්ති මෛරිකා ප්‍රථමයෙන් නවදාහනය පුවත් සිරස් තල වෙත තැපැල් සේවකයන් තවදුරටත් වර්ජනයේ ලක්ෂ පහකට අධික ලිපි ගොඩ ගැසේ අදත් පළාත් කිහිපයකට තද වැසී දැන් දේශීය පුවත් අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ පව සඳහන් කළේ ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. විශේෂ මෙහෙයුම් දිගටම සිදු කරනවා. විශේෂයෙන් මේ කොළඹ සහ කොළඹ අවට සැක කටයුතු ස්ථාන පරීක්ෂා කරනවා. මේ සංවිධානාත්මක අපරාධකරුවන් යන එන ස්ථාන අපි පරීක්ෂා කරනවා. විශේෂයෙන් සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ටාෂය තොරතුරු ලබා ගන්න හැටි තොරතුරු ලබා ගත්තම අපි නිකන් ඉන්නේ නැහැ. ඒ තොරතුරු අධිකරු අධිකරණ වලට වාර්තා කරනවා. වාර්තා කරලා අපි රහසිගත බී රිපෝට් එකක් විදිහට දාලා තියෙනවා. ඒ වගේ මේ සියල්ල අපි සිදු කරන්නේ නෛතික රාමුවක් තුළ ඉතා විධිමත්ව. වර්ජනයේ නිරත තැපැල් සේවකයන් අද කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී විරුද්ධතාවයක් ආරම්භ කළා. ඔවුන් ආරම්භ කළ වර්ජනයට අදට දින 8ක් ගත වී තිබෙනවා. දින 8ක් පුරා ලිපි හා පාර්සල් බෙදා හැරීම සිදු කළ නොමැති අතර මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුළු දිවයින පුරා තැපැල් කාර්යාලවල ලක්ෂ 5කට අධික ලිපි සහ පාර්සල් ගොඩ ගැසී ඇති බවයි වාර්තා වන්නේ. තැපැල්පති රෝහණ අබේරත්න ප්‍රකාශ කළේ තැපැල් සේවක වෘත්ති ක්‍රියාමාර්ගය හේතුවෙන් දෛනිකව රුපියල් කෝටි 15කට අධික මුදලක් දෙපාර්තමේන්තුවට අහිමි වන බවයි. එසේම ඊයේ දින වන විට රුපියල් කෝටි 50කට අධික ආදායමක් තැපැල් දෙපාර්තමේන්තුවට අහිමි වී ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර සිය වෘත්ති ක්‍රියාමාර්ගය පිළිබඳව තවදුරටත් පැහැදිලි කළ ඒකාබද්ධ තැපැල් වෘත්ති සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියේ තැපැල්පතිවරයා විසින් අද සවස සාකච්ඡාවක් ලබා දෙන ලෙස ප්‍රකාශ කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවයි. කෙසේ වෙතත් සිය ඉල්ලීම් සඳහා සාධාරණ විසඳුමක් ලබා දෙන තෙක් වෘත්ති ක්‍රියාමාර්ග සහ විරෝධතා සිදු කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා. තද සුළඟකින් අම්පාර දිස්ත්‍රික්කයේ උහනැතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 6ක නිවාස 150කට අධික සංඛ්‍යාවකට හානි සිදු වී තිබෙනවා. මේ අතර බස්නාහිර සබරකමුව මතිම සහ වයඹ පළාත් තුලත් ගාල්ත මතර දිස්ත්‍රික්කවලටත් අදත් තද වැසිර ඇතිවිය හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඉදිරි පැය 24 තුලදී බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි නිවේදනයක් නිකුත් කරමින් කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එමෙන්ම ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං තත්ත්වයක් ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර දිවයින වටාවන මුහුදු දේශවල සුළං නිරිත දෙසින් හමන අතර සුළඟේ වේගය 8 කිලෝමීටර 30ත් 40ත් අතර අගයක් බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත් මේගමුව සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වාත් හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශයන්හි සුළඟේ වේගය විටින් විට 8 කිලෝමීටර 60 දක්වා වැඩි වෙන බවත් සෙසු මුහුදු ප්‍රදේශයන්හිදී සුළඟේ වේගය 8 කිලෝමීටර 50 දක්වා වැඩි වෙන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. දීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳ ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙහිදී වැඩි දුරටත් දන්වා තිබෙනවා. යාපනය තෙලිප්පේ ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමට සම්බන්ධ සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. හැටන් ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක් වෙත සේවකීන් ප්‍රවාහනය කළ වැන් රථයක් අද උදැසන 7:15ට පමණ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කුයිල් වත්ත ප්‍රදේශයේදී අනතුරකට ලක්ව තිබෙනවා. සිද්ධියෙන් වැන් රථයේ රේදුරු බර පතර ලෙස තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බවටයි වාර්තා වන්නේ. වැන් රථය අනතුරට පත්වන අවස්ථාවේ එහි තවත් සේවකීන් 5 දෙනෙකු සිටි ඇති බවත් ඔවුනට කිසිදු අනතුරක් සිදු නොමැති අතර අධික වේගය හේතුවෙන් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු ඇති බවටයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.
රාජාංගන ජලාශයේ නවීකරණය වෙමින් පවතින වාන් දොරටු වාරිමාර්ග ජල සම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. පසුගිය කාලයේ අබලන්න පැවති වාන් දොරටු කිහිපය වෙනුවට නව තාක්ෂණය උපයෝගී කරගනිමින් ස්වයංක්‍රීයව විවෘත වන ලෙස ජලාශයේ වාන් දොරටු 30ක් මේ වන විට නවීකරණය වෙමින් පවතිනවා. බලංගොඩ සාංගිකාරාම විහාරස්ථානයේ මූලිකත්වයෙන් වාර්ෂිකව සංවිධානය කරන මිහිඳු මහා පෙරහැර පසුගියදා රාත්‍රියේ වීදි සංචාරය කෙරුණා. සාංගිකාරාම විහාරාධිපති ඇත්වක්කල විජිත බෝධි ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි බලංගොඩ එක්සත් බෞද්ධ සංගමය මගින් 90 වැනි වරටයි මෙම පෙරහැර සංවිධානය වන්නේ. එත් සමගින් සේතටීවී මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය මේ නිවාවට පත්වනවා. දවස් නොනසුම් කරන තවත් පුවත් දැනගන්නට www.sethanews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.